2024 කියන්නේ මැතිවරණ වර්ෂයක්. 2024 ඉල්ලපු මැතිවරණ එක පොලිමට දෙන්න වර්තමාන නායක සැදී පැහැදී ඉන්නවා. පළවෙනි මැතිවරණය තමයි ජනාධිපතිවරණය. වර්තමාන නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ලක්ෂ 100කට ආසන්න ජනවරමකින් මේ රටේ නායකයා බවට පත් කරගන්න ඕන කියන යෝජනාව මන් තමුන්නාසලා හමුවේ තියෙනවා. රටේ මිනිස්සුන්ට ජීවය දුන්නේ රනිල් වික්‍රමසිංහ. දැන් තුන් වේල කාලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා. අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලාවත් මේ මොහොතේ චෛත්‍ය හදන්න කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ. ඇයි? ත්‍රෛනිකායක මහානායක හාමුදුරුවරු දන්නවා මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයක්. මිනිසුන්ට කන්න බොන්න නැහැ. දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. තුන් වේල කාපු මිනිහා එක වේලයි කන්නේ. මේ රටේ බාල බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ. සෞඛ්‍ය ශේෂ්ඨ ගැන විශ්වාසය තියන්න අපි පාවිච්චි කරනවා සමහර වෙලාවට හදිසි අවස්ථාවල රටේ ලියාපදිංචි නොකරපු බෙහෙත්. ඒක ඇත්ත මේක දැනගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියා එංගලන්තෙට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියා ජපානයට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියා ඉන්දියාවට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබන මාසේ ආවි එක්සත් ජාතික සංවිධානය අමතන. ඊට පස්සේ ආවි චීනෙට. ඊට පස්සේ මුළු ලෝකෙටම කතා කරයි. කතා කළකෝ ගොඩදායි. ආසියාවේ ඉතිහාසෙ. ඔන්න එනවා යුරෝපයේ ප්‍රධාන ගායක ගායිකාවන් කීප දෙනෙක් දක්වමු. මෙයා උද්දීපන වෙනවා. ආසියාවේ මිනිස්සු එයි සින්දු අහන්නේ. සින්දු අහන්නේ ආසියාවේ කට්ටිය රත්නපුරේට එයි මැණික් ගන්න. මේ එන සමහර ගායකෝ ආසියාවේ කිසිම රටකට ඇවිල්ලා නැහැ. ලංකාවට එනවා. ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්ව දෙනවා ජාතියට. ඒකට අන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෝක වාර්තාවක් තියයි මොකද්ද? ජනාධිපති මැතිවරණයක් තිබුවොත් කනබුණ මිනිස්සෙක් එතුමන ඡන්දයක් නොදුන්නොත් ඒ කියන්නේ කුවක කම. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.